නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නාන්වා ගමෙය්‍ය නපටිකං කේ අනාගතං යදතීතං පහීනං තං අපත්තංච අනාගතං ති. තුන්ලොවක් අවබෝධයෙන් සිසිල් කළා වූ සුවපත් කළා වූ තථාගතයන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සද්ධර්ම ශ්‍රවණ අභිලාෂී සදැහැති පින්වත්නි, පින්වතියනි, පින්මන්ත දෝනි පුතේ, මේ කතාව කියලා මම කියන්නේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් යක්ෂයෙක්වත් වෙනත් කෙනෙක්වත් මේ ලෝකයේහි නොවදාළ එබඳු කෙනෙකුගේ නොඇසුණු විශිෂ්ට වූ දේශනාවක් එදා බරණස ඉසිපතන මිගදායේදී බුදුමවින් ඇහුණා. පින්වත්නි, ඒ දහම බුදුරුන් විසින්ම අවබෝධ කරගන්න එකක් ප්‍රථමව. හැබැයි ලෝකේ පවතින න්‍යායක්. ඒක නිසා මේ බුදුහාමුදුරන්ට ඕනි ඕනි දේවල් දේශනා කළා නෙමෙයි, ලෝකේ පවතින தත්ත්වය හඳුනාගෙන දේශනා කළා. එතකොටයි පින්වත්නි, ඒක අපිට කියවෙන්නේ මේ අවබෝධය ඔබටත් ලබා ගන්න පුළුවන් එකක්. අවශ්‍ය නම් ලෞතර බුදු වෙන්නත් කෙනෙකුට පුළුවන්නේ. නම බුදුරජාණන් වහන්සේ අපි වෙච්චර කාලයක් සංසාරේ ඇවිද්දනවට වඩා අඩු කාලයකදීත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් කියලා දුන්නා. පින්වත්නි, ඒ විශිෂ්ට වූ සද්ධර්ම සාගරයේහි පුංචි කාරණාවක් කියලා කිව්වට මේ සමස්ත කාරණාවම නැත්තම් බුදුදහමේ සමස්ත හැඩයම කියවෙන වෙනත් විදියකින් කියවෙන සූත්‍ර දේශනාවක් ඔබට අද කියා දෙන්නේ. පින්වත්නි, මේ බුදුදහමේ උගන්වන ප්‍රධාන කතාව එක එක හැඩතල හරහා, එක එක උදාහරණ හරහා, එක එක පුජ්‍යලයන්ගේ ප්‍රඥාව, එක එක පුජ්‍යලයන්ගේ අවබෝධයේ ධාරිතාව මත භාග්‍යතුන් වහන්සේ වදාරපු අවස්ථා ගොඩක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒකයි ඔබට ගොඩක් බහනානකොට හිතෙන්න පුළුවන් වෙන්නේ, ඉතින් එකම දේ තමයි හැම බණකටම කියවෙන්නේ කියලා. එකම දේ තමයි පින්වත්නි කියවෙන්නේ, ඒ ඉදිරිපත් කරපු කතාව, ඒ ඉදිරිපත් කරපු ස්ථානය සහ ඒ සඳහා ඒ දෙස බලන පැතිකඩ. පින්වත්නි, බලන්න මේ එබඳු වෙනස්කම් විතරයි දකින්න තියෙන. නමුත් අවසානෙට මේ සියලුම ධර්ම කාරණාවන් එකම තැනකට තමයි එකතු වෙන්නේ. අද අපි කියා දෙනවා සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ විභංග වර්ගයේ එන බද්දේ කරත්ත කියන සූත්‍ර දේශන. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ ඉන්න කාලයක් මහණෙනි කියලා භික්ෂුන් ආමන්ත්‍රණය කළා. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ හිතාමතා භික්ෂුන් ආමන්ත්‍රණය කරපු අවසාතර මේ තවත් එකක්. පින්තුන් වහන්සේයි නැත්තම් බදන්තේති කියලා ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා උපදෙස් දුන්නා. ආන් ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් අමතලා මේ සූත්‍ර දේශනාව කළා. මහණෙනි, බද්දේ කරත්තවෝ භික්කවේ උද්දේශංච විභංගංච දේසිස්සාමි. මහණෙනි, සුන්දර වූ එක රාත්‍රියක මාතෘකාවයි විස්තරයයි දේශනා කරනවා. සුන්දර වූ එක රාත්‍රියක මූලික කතාවයි විස්තර කතාවයි දේශනා කරනවා. ඒක අහන්න, හොඳට මෙනෙහි කරන්න කියලා දේශනා කළා. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නෙම ස්වාමින්වහන්සේලා පිරිසකට. දැන් මේ දේශනාවන ගිහි කෙනෙකුට මේක කොච්චර ප්‍රයෝජනවත්ද? පින්වත්නි, ගිහි පැවිදි ભેදකින් තොරව මේ සංසාරේ අතරමං වෙච්ච සත්වයෝ ගොඩේ ඉඳලා මේ දේශනාව ඇහුවොත් ඔබටත් මේක හරි ප්‍රයෝජනවත්. බුදුරජාණන් වහන්සේ මේ උද්දේශයයි විභංගයයි, ඒකේ මූලික මාතෘකාවක් දේශනා කරනවා. විභංග කියන්නේ බෙදෙනවා. දැන් ඔය විභංග කියන වචනේ අපිට කොච්චර හම්බෙනවද? චුල්ලකම්ම විභංග සූත්‍රය, එතකොට පින්වන්දි ධාතු විභංග සූත්‍රය, අරණ විභංග සූත්‍රය, ඔම් විභංග විභංග කිය හම්බ වෙනවා නේද? ඒ බෙදලා විස්තර කරලා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ සුන්දර රාත්‍රියක් ගැන කතාව වදාරන? පින්වත්නි, අපි ගත කරන රාත්‍රියක් එකක්වත් තවම සුන්දර වෙලා නැහැ. බුදු සොඳුරු එකරයක්වත් තිබුණා නම් සොඳුරු එකරයක්වත් පින්වත්නි, මේ ගත කරපු ජීවිතවල සොඳුරුයි කිව්වට ඒ අඳුරටම ඇදලා දාන රාත්‍රිය තමයි ගත වුනේ. එහෙනම් සුන්දර රාත්‍රියක් ගත කිරීම සඳහා පුජ්‍යලේකු තුල තිබී තු ගුණධර්ම ටිකක් මේක ඇතුළේ කියවනවා. බුදුහාඳුරු දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට, අතීතං නාන්වා ගමෙය්‍ය
අතීතය අතීත අතීත පංචස්කන්ධය ගිවිලා ගියපු පංචස්කන්ධය තණ්හාව මූලික කරගෙන අල්ලගෙන අනුගමනය කරන්නේ ඒ ගැන මෙනෙහි කරන්නේ නැහැ. අනාගත පංචස්කන්ධය තණ්හාවෙන් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද දන්නවද යමක් අතීත නම් ඒක ගිහිල්ලා තියෙන්නේ. යද තීතං පහීනං. යමක් අනාගතේද ඒක තව ඇවිල්ලා නැහැ. එහෙනම් ගියපු දෙයක් ගැනයි ආපු නැති දෙයක් ගැනයි හිත හිතා ගත කරන වෙලාව ලොකු තැවීමක් බව ලොකු පීඩාවක් බව කෙලස් උපදින එකක් බව මේක ඇතුලේ පැහැදිලි කරනවා. පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවා මේක තවදුරටත් පැහැදිලි කරනවා වර්තමානයේ තියෙනවනේ වර්තමානයේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන ධර්මය ඒ තැන්වලදී අනිත්‍ය විදිහට බලනවා. අතීතය අතාරිනවා. අතීත පංචස්කන්ධය ගැන තණ්හාවෙන් අල්ලගත්ත කමකුත් නැහැ. අනාගතේ එන්න තියෙන දේ ගැන තණ්හාවෙන් අල්ලගත්ත කමකුත් නැහැ. මේ දැන් කියන කතාව පච්චුප්පන්න ප්‍රත්‍ය උප්පන්න. පින්වත්නි ප්‍රත්‍ය උප්පන්න පච්චුප්පන්නයි. කියන්නේ හේතුවක් ඇතිව උපදින ඵලයක් තියෙනවා මිසක ඒක අල්ලන්න පුළුවන් කමකුත් නැති තරම් සිවුම් අවස්ථාවක්. එහෙනම් මේ ඇති වී නැති වෙන යම් ධර්මයක් තියෙනවා. මේ වර්තමාන අධ්‍යක්ීමක් තියෙනවා. ඇති වෙලා නැති වෙන එකද මේ පච්චුප්පන්න කිව්වේ. බලන්න පින්වතුනි ඒකට පාවිච්චි කරන වචනේම පච්චුප්පන්න. මේ වර්තමානයේ කියලා අපි කියන වචනේ. ඒක මෙන්න මෙතනයි කියලා ඒක පාරට අල්ලන්න තරම් බැරිකමක් තියෙනවා. මොකද ඒක තප්පරින් 100න් පංගුවකුත් වර්තමානයේනේ. එතකොට ඉතුරු 99ම එක්ක අතීතය අනාගතය හැරෙන. එහෙනම් වර්තමාන තප්පරයක්වත් අපිට ගත කරන්න බෑනේ. වර්තමාන තත්පරයක් ගත කරන්න බෑ. ඊළඟ තත්පරයේ උදා වෙන්නේ මේ තත්පරයේ ප්‍රතිඵලයක්. එතකොට පින්වත්නි මේ හේතුඵල සම්බන්ධය ප්‍රත්‍ය උප්පන්න හේතුවක් ප්‍රත්‍යක් එක්ක පවතින තත්ත්වයක් කතාවක් මිසක ඒක ඇතුලේ මේ මෙන්න මෙතනයි කියලා ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එක්ක අතීතේ එක්ක අනාගතේ තමයි තියෙන්නේ. හැබැයි මේ වෙනස් වෙන එක මේ මොහොතක් ගන්න වෙනස් වෙන තත්ත්වය විදර්ශනාවෙන් බලනවා. මොකද්ද විදර්ශනාව කියන්නේ? පින්වත්නි විදර්ශනාව කියලා කියන්නේ මේ ලෝකයේ ඇත්ත කතාවට බරව ඇත්ත කතාවට උචිත විදියට හිතන. මොකද ඇත්ත කතාව පින්වත්නි විදර්ශනාව කියලා කියන්නේ දැන් යමක් දිහා විදර්ශනාවෙන් බලනවා කියන්නේ විවිධාකාරන පස්සේදී විපස්සනා. එහෙමනේ විපස්සනා ගැන විස්තර කරන්නේ. ඒ කියන්නේ ඒක සියුම් කොට ඒක බෙදා දක්වා ඒකෙන් පවතින සැබෑම තත්වයෙන් දැකීම තමයි විදර්ශනාව කියලා. එහෙම නැත්නම් කොට අදුරටත් විස්තර කරොත් පින්වත්නි විදර්ශනාව හත් විදියකට විස්තර කරනවා. ඒකට අපි සප්ත අනුපස්සනා කියලා හැම කියනවා. අනිත්‍ය විදියට දකිනවා, වෙනස් වෙනවා, දුක විදියට දකිනවා, තමාට අයිති නොවන දෙයක් ලෙස අනාත්ම දෙයක් විදියට දකිනවා. එතකොට නිබ්බිදානුපස්සනා ඒක කලකිරීමට ඒක නොඇලීමට සුදුසු දෙයක්. විරාගානුපස්සනා නිරෝධානුපස්සනා ඒ නිදහස් වූ යුතු දෙයක් විදියට. පටිණී සග්ගානුපස්සනා පින්වත්නි මෙන්න මේ විදිහට මේ අවබෝධය කරා යා යුතු සම්පූර්ණෙන් පූර්ණ වූ නිදහස් වූ තත්වයකට පත්වීම දක්වා පුජ්‍යලයක ඕනෑම අත්දැකීමක් මේ හතට දාලා බලනවා. නැත්තම් මේ හතට අදාළව බලනවා. ඒකයි මේ විදර්ශනාවෙන් බලනවා කියලා කියන්නේ. මේ සප්ත අනුපස්සනාවෙන් බලනවා කියන්නේ. පින්වත්නි එහෙනම් කාට හරි කවුරු හරි ඉන්නවා නම් එහෙම කෙනෙක් එහෙම බලනවා නම් එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා ඒ වඩන්නේ මොකද්ද? අසංහීරං අසංකුප්පං. පින්වත්නි අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ කියන්නේ මොකද්ද? පින්වත්නි සංහීර අසංහීර. එතකොට වෙනස් වෙන දැන් අපි හිතමු සමහර දේවල් තියෙනවා පින්වත්නි අපි ගත්ත තීරණයක් ඇති කරගත් අවබෝධයක් යම්කිසි අවබෝධයකින් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ දැනුම පිණිසද ගත්ත දෙයක් දැන් අපි හිතමුකෝ ලෝකය කාලෙකදී ලෝකය පෙතලී කියලා කියපු අයම පස්සේ මේක ගෝලාකාරයි කියලා තේරුම් ගත්තා. එතකොට මේ ලබාගත්ත යම්කිසි දැනුමක් අවබෝධයක් මේක වෙනස් වෙන්න පුළුවන් තවත් අත්දැකීමකදී. හැබැයි පින්වත්නි මේ ලෝකේ යථාර්ථයක් තියෙනවා, එක්තරා අවබෝධයක් තියෙනවා. ඒකේ සැබෑම කතාව දැක්ක දවසට ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙනස් වෙන්න දෙයක් නැහැ. ලබාගෙන තියෙන්නේ ලබාගත යුතු අවබෝධය. අවබෝධය වනායි එහෙම තමයි. ඒ වගේම තමයි මේ තැම්පින්වත්නි විදර්ශනාවට නිතර නිතර පුජ්‍යලයක් හුරුුන් නැත්තම් සංහීරති. ඒපත් වෙච්ච නැත්තම් අපි තුම ලෝකේ අනිත්‍යයි කියලා දැක්ක එක නෑනේ අනිත්‍ය නැති වෙන්න පුළුවන් වගේ හැඟීමකට එනවා. සංහීරයි. අපි කියමු යම් කිසි කෙනෙක් බණ භාවනා කරලා මේ ලෝකේ දුකයි කියලා හදාගත්ත බැඳීම් කියන්නේ බොරුවක් කියලා හදාගත්ත මනෝභාවයක් තියෙනවා. හැබැයි යා ස්ථාවර අවබෝධයකට ගිහිලා නැත්තම්
ආයෙත් කවුරු හරි ආදරය කරන කෙනෙක් කතා කරාම නෑ එනවාට ඒ බැඳීම් වලත් යම්කිසි සතුටක් ප්‍රීතියක් තියෙනවනේ ඒක මං කොහොමද අතාරින්නේ ඒක අතාරින්න කියන එක හරි දුෂ්ට කතාවක්නේ වගේ තැනකට එන්න පුළුවන් එන විදර්ශනාව නොවැඩුවොත් ආයෙත් මේක අදිනවා තණ්හාවෙන් අදිනවා මේක වෙනස් වෙලා යනවා න සංහීරති කියලා කියන්නේ ආයෙ තණ්හාවෙන් අදින්න විදිහක් නෑ ආය අදින්න විදිහක් නෑ ආයෙ ඒක ප්‍රකම්පණය කරන්න විදිහක් නෑ අකම්පිතයි පින්වත්නි ඉබඳු විදර්ශනාවක් ලෝකේ තියෙනවා ආයේ බඳු තත්වයකට පත් වුණොත් ඒක වෙනස් වෙන පරාජය වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒ බඳු අපරාජිත වූ දැන් වෙනස් නොවන තවත් අවබෝධයකින් වෙනස් කළ නොහැකි. ඒ විශිෂ්ට වූ ක්‍රමවේදයක් තියෙනවා යමක් දිහා බැලිය යුතු. ඒ ක්‍රමයට අනුව වර්තමානයත් විඳිනවා. පින්වත්නි, එහෙම ඒ බඳු පුජ්‍යලයා තමයි මේ ලෝකයේහි සැබෑම අකම්පිත කෙනා බවට පත් වෙන්නේ. බුදුහාඳුරු දේශනා කරන භික්ෂූන්ට මහණෙනි බඳු තත්ත්වයක් උදෙසා මේ අධ්‍යක්ීම හි නිරත වනු මැනවේ. මොකේද මේ පච්චුප්පන්න කතාවේ අතීත පංචස්කන්ධය අනුගමනය කරන්නෙත් නෑ අනාගත පංචස්කන්ධය අනුගමනය කරන්නෙත් නෑ මේ වර්තමාන පංචස්කන්ධය විදර්ශනා කරමින් ඉන්නවා. අජේව කිච්චං ආතප්පං අද්දම වැඩ කරන්න අය හෙට එහෙම ගන්න එපා. මොකද කෝජඤ්ඤා මරණංසුවේ හෙට මරණ එයිද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරං තේන මාර්සේනේන මච්චුණ. මේ මහත් සේනාව ඇති මාරයත් එක්ක කිසිම යාළුකමක් මිත්‍රකමක් නැහැ. පින්වත් මෙතන මේ මෙතන අදහස් කරනවා දැන් ඔය මරණය කියන එක විසකින් එන්න පුළුවන්, ලෙඩකින් එන්න පුළුවන්, වෙනත් සිද්ධියකින් මරණය කියන එක අපිට එන්න පුළුවන්නේ සතුරෙක් පරාජය පහර දීමකින් වෙන්න පුළුවන්, හුස්ම හිරීමකින් වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන් සිද්ධි කීයක් තියෙනවද? එතකොට ඒකයි මේ මාර්සේනේන කියලා මෙතන අදහස් කරන්නේ. මෙන් මාර සේනාවක් විදියට මරණය කියන අධ්‍යක්ීමක් එනවා. මෙතන අදහස් කරන්නේම මරණයත් එක්ක අපිට කිසි කිවිසුමක් නැහැ කියලා මිසක මේ වෙන මාර දිව්‍ය පුත්‍රයා හෝ නැත්තම් වෙන සංකල්පයක් ගැන නෙවෙයි. එතකොට කිවිසුම් නැති මරණය නැමැති අධ්‍යක්ීම කොයි මොහොතක අපිට මොකද අපිට එයත් එක්ක කිවිසුමක් නැහැ. අපිට එයත් එක්ක කිවිසුමක් නැහැ. අහවල් දවසටයි මේ තීන්දුව ගන්න. එහෙම තීන්දුවක් නැහැ. ඒ බඳු ලෝකයක් ඇතුලේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා මෙතනද මෙහෙවනා. පින්වත්නි, රෑ දවල් හැම වෙලාවෙම අනලස්ස මෙවැනි තත්වයක හිත පවත්වාගෙන ඉන්නවා නම් ආන් ඒ පුද්ගලයා බද්දේ කරත්තයි සුන්දර වූ එක රාත්‍රියක් ගත. ඒ පුද්ගලයා මුනිවරේ කියලා ප්‍රකාශ කරන බුද්ධ මුනි. පින්වත්නි බලන්නකෝ, දැන් ඒ බුද්ධ කියන වචනේ අරහත් බුද්ධ කියන එකටත් පාවිච්චි වෙනවනේ. රහතන් වහන්සේටත් මුනි කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. එහෙනම් පසේ බුදුන් වහන්සේටත් ලෝතුරා බුදුන් වහන්සේටත් පින්වත්නි, එවඳු මුනිවරුන් අතරට එකතු වෙන පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේ අගය කළා. පින්වත්නි, මේක හරිය වැදගත් කතාවක්. ඔබට මට මේ තත්ත්වේ ස්පර්ශ කරන්න කවදා කොච්චර කාලයක් ගත වේවිද කියලා ඔබවත් මමවත් තාම නොදන්නා. නමුත් අඩු ගානේ මේකේ හැඩේ හැරි මෙහෙම හරි අහලා තියෙන්න ඕන. කොහොමද අතීත පංචස්කන්ධය අනුගමනය නොකරනවා කියන්නේ? අතීත ඉස්සර මම මේ වගේ හිටියේ. එහෙම නේ මිනිස්සු? ඉස්සර මෙහෙමයි මගේ රූපේ බලන්නකෝ. ඔය මිනිස්සු ඉන්නේ මංගල ෆොටෝ එක තියාගෙන, ස්කෝල ගියප එක ෆොටෝ එක තියාගෙන, මේ බලන්නකෝ මං ඒ දවස්වල හිටපු හැටි කිය. අතීත රූප අතීත රූපයන් පිළිබඳව මතක් කර කර ඉන්නවා. බලන්නකෝ ඒ කාලේ මම මෙන්න මේ වගේ තමයි මම මෙන්න මෙදා මම විනෝද ගමනක් ගියා, විදේශ ගමනක් ගියා, මේ මෙන්න මේ වගේ අත්දැකීමක් අපි හිටියේ, ඒක හරි සුන්දරයි කියලා අතීත වේදන අතීත විඳපු දේවල් ගැන ඉන්නවා බොහොම තණ්හාවක මැදලා. අපි ඉස්සර බලු දුක් විඳලයි මෙතෙන්ට ආවේ කියලා අර විඳපු දුකක් ගැන ඒකත් අල්ලගෙනනේ ඉන්නේ. අපි මේ බලු දුක් විඳලයි ආවේ, අපි ඔය නොකා නොබී හම්බ කරේ ඒකත් අල්ලගෙනනේ පින්වත් ඉන්නේ. දැන් අතීතෙට ගියපු එකත් ඒකත් එක්ක සාපේක්ෂ කරලානේ දැන් විඳින අත්දැකීමට සතුටු වෙන්නේ. එහෙනම් ඒකත් නොකළ යුතු වැඩක්. එතකොට අතීතෙ මෙහෙමයි වේදනාව වින්දේ, අතීතෙ මම මෙහෙමයි, අපි අතීතෙ මෙබඳු හඳුනාගෙන මේ විදිහට පින්වත්නි පංචස්කන්ධයේ පිළිබඳවම පුජ්‍යලේක අතීත අත්දැකීම් පිළිබඳව මෙනෙහි කර කර ඉන්නවා නම්, තණ්හාවෙන් මෙනෙහි කර කර ඉන්නවා නම් ඒක අතීත පංචස්කන්ධය අනුගමනය කිරීම. පින්වත්නි, එහෙනම් අතීතය එක්ක ගනුදෙනු පරිස්සමෙන් බුදු පියාණන් වහන්සේ වදාරෙම අතීතන් නාන්වාගමිය අතීතයේ තණ්හාවෙන් අනුගමනය නොකළ යුතුමයි. අතීතන් නානු සෝචන්ති කියලා තව තැනක වදාරනවා. නේද? අතීතයේ පිළිබඳ සෝක නොකළ යුතුයි. පින්වත්නි, යම්කිසි අවස්ථාවක කෙනෙකුට අතීතය මතක් කරගෙන ඒක විදර්ශනාවට නගන්න පුළුවන්. අපිට මේ වගේ අත්දැකීමක් උදා වෙන්නේ සංසාරයේ උපයා ගන්නා ලද සංස්කාරවල ප්‍රතිඵලයක් විදිහට. එතකොට ඒක වෙනස් වෙච්ච විදිහ,
ඒක නිසා ඒක දැන් මගේ නොවන බව ඒ විදිහට මෙනෙහි කරලා ඒකත් විපස්සනාවට නගන්න පුළුවන්. නමුත් මෙතන මේ කතා කරන්නේ තණ්හාවෙන් අල්ලගන්නේ කියන එක. සමහරු ඉන්නෙම එක්කෝ අතීත ගැන පසුතැවෙනවා, ඒ තණ්හාවනේ. එක්කෝ අතීත ගැන මතක් කර කර හීනමාමාව සතුට වෙනවා, මේමයි හිටියේ කියලා. ඒ වගේ මොකද අනිත් පැත අනාගතයේ පිළිබඳ මං අනාගතයේ මෙහෙම ලස්සන වෙයි, මම මෙන්න මේ වගේ තත්වයක් එයි මට එදාට කොහොමද අපේ කට්ටිය මන් දිහා බලන්නේ, එදාට මට මෙන්න මේ වගේ අත්දැකීමක් ලැබේ, මේ වගේ විනෝදාස්වාදයක් ලැබේ. අතීතයේ තියෙන අතීතයේහි ලැබෙතයි කියා සිතන රූප වේදනා සංඥා සංකර විඥාන පිළිබඳව ඇති කරගන්න තණ්හාව, ආශාව, කැමැත්. ඒ වගේම ඒක ඇතුලේ තියෙන පින්වත්නි සංසාර ගමනට කරුණ රැස් කර ගැනීමක්මයි. එහෙනම් අනාගතයේ පිළිබඳ මිනිසුන්ට බලාපොරොත්තු තියෙනවනේ, ඔබට බලාපොරොත්තු තියෙනවා. පින්වත්නි දැන් මේ දේශනාව කරන්නේ මේ බණ භාවනා කරන භික්ෂුවකටනේ, බලාපොරොත්තු නිවන විතරමනේ. එහෙනම් ඒක තණ්හාව ශය කිරීම පිළිබඳ කතාවක්නේ. එහෙනම් නිවන ප්‍රාර්ථනා කිරීමත් ලෝභකමද කියලා අහන්න එපා. සමහරු එහෙමත් අහනවානේ. නිවන ප්‍රාර්ථනා කිරීමත් එහෙනම් ලෝභකමද? පින්වත්නි, ලෝභකම නිදහස් වීමට ප්‍රාර්ථනා කිරීම ලෝභකම කියලා අර්ථ ගන්නවන්න බෑනේ. දැන් මිනිස්සු සාමාන්‍ය මිනිස්සෙකුට නම් පින්වත්නි අනාගතේ තමන් කරන් ඉතින් ඉන්න වැඩක් ගැන මතක් වෙන්න පුළුවන් කියපුවෝ. ඒක විදර්ශනාවට නගනවා ඇර. බුදුහාමුදුර මෙතන වදාරන්නේ අතීතයටත් අනාගතයටත් නොගිහින් මේ වර්තමාන අත්දැකීම තුළ හිත පිහිටවගෙන ඉන්න එක තමයි ලොකු මහපංකම. එහෙනම් පින්වත්නි මේ පච්චුප්පන්න ධර්මයන් මේ වර්තමාන කතා මේක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. මේ දේශනාවෙම කියනවා අශෘතවත් ප්‍රතග්ජනයා හොඳට අහලා නැති කෙනා, අහන්න ඕනේ දේ අහලා නැති කෙනා, උතුමන් දැකපු නැති කෙනා, උතුමන්ගේ ධර්මයේ අදක්ෂ වෙච්ච කෙනා, උතුමන්ගේ ධර්මයේහි විනීත වෙච්ච හික්මිච්ච නැති කෙනා, සත්පුරුෂයව නොදැක්ක කෙනා, සත්පුරුෂ ධර්මයට දක්ෂ නැති කෙනා, සත්පුරුෂ ධර්මයේ හික්මුණේ නැති කෙනා, එයා නිතරම දකින්නේ මේ රූපය තමන් විදිහට. රූපය තමන් විදිහට, රූපයට අදාළ පරිසරයේ තමන් අවට තියෙන දේවල් විදිහට එහෙම තමයි දකින්නේ. එතකොට රූපේ තමන් විදිහට, තමන් රූපේ විදිහට, ওই විදිහට දකින්න පුළුවන්. පින්වත්නි වේදනා සංඥා සංකාර විඥාන ගැන කතාවත් එහෙමයි. එහෙනම් මේක මා විඳින අත්දැකීමක්. මේක මගේ මනෝභාවය. මේක මගේ පින. මේක මගේ පව. ඔන ওই විදිහට පින්වත්නි මේ මා ඇසුරු කරගෙන හදාගත්ත පංචස්කන්ධය පිළිබඳ අර්ථකථනයක්. මේ මම කියන වචනේ ඇතුලේ, මගේ කියන වචනේ ඇතුලේ දාගෙන මෙනෙහි කිරීම තුළ අපි අතරමං වෙන, අනාථ වෙන, අනාථ වෙilla. ඒකයි බුදුහාඳුරුව දාරන්නේ කියද තෘෂ්ණා දෘෂ්ටියෙන් බලන්නේ නැහැ කි. එහෙනම් සංස්කාර කතාවක් තියෙන්නේ. නොදන්නා කම නිසා ඇති කරගත්ත හටගත්ත සංස්කාර ටිකක් තියෙනවා. එහෙනම් ඒ සංස්කාර මත යැපෙන සංසාර ගමනක් තියෙනවා. පින්වත්නි අඩු ගානේ දැන් අපි හිතමුකෝ මේ රූපස්කන්ධ කිව්වා මේ තමාගේ අතපය පවා දැන් අපිට හිතෙන්නෙම මේ මගේ අතපය, මේ මගේ කටහඬ එහෙම හිතෙන්නෙම. නමුත් පින්වත්නි මේක ගැඹුරින් අධ්‍යයනය කරලා බැලුවහම හිතින් හිත දිහා බලන්න පුරුදු වුණාම එතකොටයි තේරෙන්නේ මීට පෙරත් මේ බඳු කයක් ඇති මීට වඩා සුන්දර වූ කයක් හඬක් ඇතිව ඉඳලා ඒවා හැර ආපු එකේ මේකත් හැර යන්න වෙනවා නම් මේක මට ඕන විදිහට මෙහෙව ගන්නත් බැරි නම් ඇයි මම මේක මගේ කරගෙන ඉන්නේ? මේ සතර මහ භූත ධාතුන්ගෙන් සකස් වෙච්ච කයක් ඇතුලේ මම මේ අයිතියක් පනවගෙන ඉන්නේ එක මොන මෝඩකමක්ද කියලා දැනෙන්න පටන් ගන්නවා. පින්වත්නි මේ විදිහට කය පිළිබඳවත් නැත්නම් රූපය පිළිබඳවත් එතකොට රූපය කියවම තව විග්‍රහ කරගන්න ඕන එක. එතකොට ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් පිළිබඳවත් යම්කිසි පුජ්‍යලයකට තියෙනවා නම් මේ මමත්වයෙන් බලන්නේ නැති කමක්, පැත්තකට වෙලා බලන කමක්. එතකොට දැන් ආයි කවුද පැත්තකටලා බලන්නේ කියලා හොඳ ප්‍රශ්න පින්වත්නි. දැන් ওই කියන විදිහට මම නැත්තම් බලන්නේ කවුද? පින්වත්නි පැත්තකටලා බලන කෙනෙක්. පෙරහැරෙන් පැත්තකට ගින් බලනකොට ඒක ඇදකුද පේන්නේ. පෙරහැර යන කෙනාට මේක බලන්නම බෑ. ඒක නිසා පෙරහැරෙන් පැත්තකට ගින් පෙරහැර බලන කෙනෙක් විදිහට මේ මගේ පංචස්කන්ධ කතාව දිහා මමම බලන දවසට එදාට ඒ තේරෙන්නේ මම කියා කෙනෙක් නැතය කියන බව. මෙන්න මෙතෙන්ට පින්වත්නි මනස හුරු කර ගැනීම. තණ්හා පැත්තට මේක අදින් නැත්තම් එතෙන්ට යන්නේ කවුද? දක්ෂයා. සත්පුරුෂ ධර්මයේ දක්ෂයා. බුද්ධ ආදී ආර්යයන් දැකපු කෙනා. පින්වත්නි ඒ ආර්ය ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥාන දිහා බලන්නේ මමත්වයෙන් නෙමෙයි, විදර්ශනා ඇහින්. අර අපි කලින් කතා කළා මේක අනිත්‍ය එකක් විදිහට, දුක් දෙන එකක් විදිහට, මගේ වශයෙන් පවත් ගන්න බැරි එකක් විදිහට, කලකිරෙන්න ඕන එකක් විදිහට, නොඇලෙන්න ඕන එකක් විදිහට, නිදහස් වෙන්න ඕන එකක් විදිහට, මේක තහවුරු කොට ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන මේ తත්වය පින්වත්නි ඒ උතුම් අවබෝධය කරා
සිත මෙහෙවා ගන්න ඕනි බවට පින්වත්නි ඉබඳු වූ තත්වයකට මේ අත්දැකීම් හසුරුවා ගන්න පුළුවන් නම් වර්තමාන අත්දැකීම අර අතීත කතාවටත් නොගිහින් අනාගත කතාවටත් නොගිහින් කෙලස් වැඩෙන්න තියෙන අවස්ථා ටිකයි වහගන්න. අසංහීර වූ අසංකෝප්‍ය වූ කිවෙත් ඒකමයි. තණ්හා දෘෂ්ටියෙන් අදින් නැති අකම්පිත වූ තත්ත්වය. ඒ වෙනුවෙන් වීරිය කරන්න භාග්‍යතුන් වහන්සේ ආරාධනා කළා. දවල් රැ නැතුව වීරිය කරන්න. ඒ බඳු පුජ්‍යලයා සුන්දර රාත්‍රියක් ගත කරනවා. සොඳුරු එක රැයක්. පින්වත්නි මේ ඒ රාත්‍රිය සුන්දරයි. පින්වත්නි ඒ නිවුණු ගමන එක භවයකින්ම අවසන්. එකේ වීරය මේ සංසාර කතාව හතර අපායට නොවැටි අවමුතරමින් බව හතක් තුලවත් නිවා ගැනීම පිණිසට සමත් කරයි. ඒ උදෙසා භික්ෂූන්ට භාග්‍යතුන් වහන්සේ මේ දුන්න උපදේශය පින්වත්නි අපට ප්‍රායෝගික වෙ දිනදා ජීවිතයේ සාමාන්‍ය අධිකීම් ටිකටත් ගලප ගන්න බැරි නෑ කියලා ඔබට මට දැනෙන්න ඕනේ නැද්ද?